සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරය අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ප්‍රශ්නගත ඉමුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ වංචාව සම්බන්ධයෙන් වන පරීක්ෂණවල අපේ පාරම්පරික රසයට නම් පියෝඩෙල් ඔරිජිනල් විතරමයි කොපිකලාට සමකරන්න බෑ. ප්‍රගතිය විමසා බැලීමට සහ ඖෂධ නියාමන අධිකාරිය තුල සිදුවන තවත් ව්‍යාජ ලිපි සංසරණය වීමක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව දැනුවත් කිරීම සඳහායි. මේ evaluation sheet එක ඖෂධ වේදිකේ නම් තුනක් සඳහන් කරලා තියෙනවා. ඒව සම්පූර්ණයෙන් ව්‍යාජයි. මේ තමයි අර අපි කතා කරන human immunoglobulin. ඒකේ තියෙන ව්‍යාජ WR. මේ තියෙන විජිත් ගුණසේකර. මේ තියෙන ඒ සීල් එක මේ අස්සන මේක ව්‍යාජ එකක්. මේ ආදී වශයෙන් ව්‍යාජ ලිපි සකස් කරලා කුඩා ළමුන්ට සකස් කරන භාවිතා කරන ඖෂධයක් සිරප් ප්‍රෙඩ්නිසලෝන්. ඒක ගෙනල්ලා තියෙනවා පහුගිය අවුරුද්දේ මැයි මාසේ වගේ. එතකොට මේ ලියුම මේ ව්‍යාජ ලියකියවිලි අහුවෙන්නේ පහුගිය අවුරුද්දේ පෙබරවාරි 2022 පෙබරවාරි. හැබැයි මතක තියාගන්න human immunoglobulin ග්ලොබියුලින් එක අහුවෙන්නේ පහුගිය අවුරුද්දේ සැප්තැම්බර්. හැබැයි මේ ව්‍යාජ ලිපි සම්බන්ධව නිවැරදි පරීක්ෂණයක් කරා නම් human immunoglobulin නිෂ්පාදනය කරන්න වෙන්නේ නැහැ. අපි ඉල්ලා සිටිනවා නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධව නව පරිපාලනය පැමිණිල්ලක් කරලා තියෙනවා නැවතත් ඒ සම්බන්ධව කඩිනම් පරීක්ෂණ කරන්න ළමයින්ට පාවිච්චි කරන ප්‍රෙඩ්නිසලෝන් කියන සිරප් එක. ළමයින්ගේ මේ උස්සසන අපහසුතාව ඒගොල්ලන්ගේ ඉමුනිටි එක ඒ වගේ සම්බන්ධ රෝගවලට පාවිච්චි කරනවා. ළමයින්ට පාවිච්චි කරන සංවේදී ඖෂධයක් මොවුන් ගෙනල්ලා තින්නේ. මේ ව්‍යාජ ලියකියවිලි හදලා. එතකොට මේ සම්බන්ධව ඇයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඒ තරම් අවධානය යොමු නොකරේ? ලියවිලි තුනක් ව්‍යාජ ලෙස හදලා. මේ රටේ මහජනතාවට හානියක් කරන්නට, අපරාධයක් කරන්නට, මනුෂ්‍ය ජීවිත හානි කරන්නට කටයුතු කරපු සෑම නිලධාරියෙක්ම අනිවාර්යයෙන්ම නීතිය හමුවට පැමිණිය යුතුයි. මේ වෙනකොටත් ඉමුනෝග්ලොබියුලින් 3000කට අධික ප්‍රමාණයක් එන්නත් කරපු රෝගීන්ට වෙච්ච දේ පිළිබඳව තවම හොයන්නේ නැහැ. ඒ වගේ තොරතුරු රෝහල්වල හංගලා තියෙනවා කියලායි අපිට පේන්නේ. මේ ආසාත්මිකතාවයන් හොයන්න කෙහෙලිය රමුක් වෙලා ඇමතිවරයා දැම්ම ආසාත්මිකතා කමිටුවක්. ඒ කමිටුවේ ඉමුනෝග්ලොබියුලින් නිසා ආසාත්මිකතාවය ඇති වෙච්ච එකම එක රෝගියෙක් ගැනවත් හොයලා නැහැ. ඒ එක වර්ගයකින් මාත්‍රා 15ක් ගන්නකොට කිසිදු ප්‍රශ්නයක් වෙච්ච නැති රෝගියෙක් ඊළඟ වර්ගයෙන් අර හොර ඉමුනෝග්ලොබියුලින් එක ගැහුවට පස්සේ ඔහුට ආසාත්මිකතාව වෙනවා. ඊට පස්සේ ඔහුගේ ඉමුනෝග්ලොබියුලින් ප්‍රතිකාරය නවත්වනවා. ඒ ප්‍රතිකාරය නවත්වපු හින්දා ඔහු මිය යනවා. ඒක හොයන්න කෙනෙක් නැහැ. ඒක අහන්න කෙනෙක් නැහැ. මේ අතර ප්‍රශ්නගත ප්‍රතිදේහයෙන් නත්වංචාවේ පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ විමසා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේද පැමිණිය. මේ අතර ඖෂධ මාෆියාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කවින්ද ජයවර්ධන සහ වසන්ත යාපා යන මහත්වරුන් ප්‍රකාශ ලබා දීම සඳහා අද එම කොමිසමට පැමිණිය. හිටපු සෞඛ්‍ය ඇමති හිටපු සෞඛ්‍ය ලේකම් ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ. මේ වංචනික දූෂිත ඇමතිවරයා සහ ඒ ඇමතිවරයාගේ කණ්ඩායම විසින් කරන ලද සියලුම දත්ත තොරතුරු අපි අල්ලස් කොමිසමට බාර දෙනවා. මොකද මේ ජීවිතක්ෂර පත් වෙලා තියෙන්නේ අපේ රටේ අහිංසක ජනතාව, දැස් අන්ධ වෙලා තියෙන්නේ අපේ රටේ අහිංසක ජනතාව. ඉන්දියානු ණය සහනාධාරය යටතේ මේ රටට ලැබිය යුතු වටිනා කියන ඖෂධ වෙනුවට බාල ඖෂධ ගෙනල්ලා, ලියාපදිංචියෙන් නොකර ඖෂධ ගෙනල්ලා, ඒ වගේම අධික මිලකට ඖෂධ ගෙනල්ලා මේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් වංචා කරලා තියෙනවා. මේ අයට විරුද්ධ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන කියනවා. මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය පමණක් නෙමෙයි, මේ ආණ්ඩුවේ දූෂිත අමාත්‍යවරුන්ගේ දූෂිත ගනුදෙනු නිසා වෙන්නේ. අපි ඉන්දියාවෙන් ලෝකේ රටවල්වලින් ණයට ගත්ත මුදල් වලින් අපේ මහජනතාවට ඒ බෙහෙත් පෙත්තක් නොලැබෙන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ආණ්ඩුවේ මන්ත්‍රීවරු 113 දෙනා විතරක් නෙමෙයි, මේ ආණ්ඩුවේට සහාය දක්වන අනියමින් මේ සියලු දෙනා සමහර දූෂිත පරිපාලන නිලධාරීන් පිළිබඳව අපි සතුව තිබෙන වැදගත් තොරතුරු තවදුරටත් අපි ඉල්ලනවා.